ඔයාලා දන්නවනේ මම ලංකාවට ආවා අවුරුදු ගණකට පස්සේ. මම දැන් ඉන්නේ නම් මං චූටි කාලේටපු කාමරේ. ඉතින් මේ කාමරේ වැඩියමකුත් නැහැ. හැබැයි මම අවුරුදු ගණකට කලින් පාවිච්චි කරපුවා මගේ දේවල් ගොඩක් පොඩි පොඩි දේවල් ගොඩක් තියෙනවා. ඉතින් දැන් මම හදන්නේ මගේ කසින් එක්ක තරුෂි. එයාත් එක්ක එකතු වෙලා මගේ කලින් කාමරේ අස් කරන්න. මේ තියෙන්නේ මම ලංකාවේදී අන්තිමටම ලංකාවේ ස්කූල්දී අවුරුද්දේ පොට්ටික ග්‍රේඩ් 9 වල පොට්ටික මේකේ. දැන් මට මේ ෆයිල් එක හම්බුණා. ඒක තියෙන්නේ මගේ නිර්මාණය කියලා. මම පොඩි කාලේ වැත්තේ. බලමු මොනවද තියෙන්නේ කියලා. පොඩි කාලේ ලේනපු චිත්‍ර තියෙනවා. මේ මගේ මම ශ්‍රී ලංකාවේගේ ස්කූල් එකේ ෆයිල් එක හම්බුණා. ඒකේ තියෙනවා මගේ පේපර්ස්. ගණිතයට 84. මේක බුද්ධ ධර්මය 94යි. තව තියෙනවා ඉංග්‍රීසි පේපර් එක තියෙනවා. ඒකට 97යි. භූගෝල විද්‍යාව තියෙනවා 95යි. ප්‍රායෝගික හා තාක්ෂණික කුසලතා තියෙනවා 96යි. විද්‍යාවට 83යි. මට තව දෙයක් හම්බුණා මගේ ෆොටෝ වලට. ක්ලාස් එකේ ගහන මිත්තියේ මගේ ෆොටෝ එක. හැටි මගේ කාලේ. මේ මම ඉතාලියේදී පොඩි කාලේ මොනවා හරි කනවා. මොකද කියන්නේ? දැන් අපි මේ කබඩ් එක එළියෙන් අස් කරා. බඩු ටිකක් අතෙන්ට ගන්නවා. තාත්තගේ පොත. හයි නනි ගයිගඩ් අප මේ අපේ තාත්තා ලියපු පොත්. අප බලමු තාම මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ මොකක්ද දන්නවද? මේ සමනේ මැරිච් එක ඇත් එක්කෙනෙක් මේ. මම මේ අරන් තිබ්බා මේ. මේ තියෙන්නේ 2017 මැරිච් එක. ලස්සන දෙයක් හම්බුණා. අමන්න. මේ පියන සමනේ රිකෝල්ඩ්. මේ ඇත් සමනේ. මේක මේ 2017 9/12 මැරිලා තියෙන්නේ. ඒක මට මේක මතකයි. මේක දැනුම් පොත. මම ඒ කාලේ හරි මාසයි අර එක එක ලෝක ගැන දේවල් ලියන්නේ. මේ තියෙන්නේ යවගේ දේවල්. මේක තමයි තාත්තගේ පොත. තාත්තා ලියපු එක පොඩි ළමයි. මගේ යාළුවෙක් හිටියා. යාළුවෙක් කියන්නේ අර පෙන් ෆ්‍රෙන්ඩ් කියලා කියන්නේ අර. මගේ වයසම ගර්ල් කෙනෙක් ජර්මන්ියෙන් ඉන්නේ. ඒක 2014 දීවපු එකක් තියා. හා ගොඩක් කලින් අඳුරගත්ත යාළුවෙක් මේ ඉන්නේ. එයාට ඒ කාලේ ඔප් කැලෙන්ඩර් එකක්. අපෝ. ඒකේ පිස්සන් කොටුවක් ආගේ ඒකේ මකුණු දැල් බැඳිලා. අර කාලයක් ආවේ මේ රුපියල් 10 අර එකතු කරන එකක් තිබ්බේ. එක එක ෆොටෝ තියෙනවා පිටිපස්සේ මොනවාද ඒ එකතු කරපු ටික. තව තියෙනවා මට යාළුවෝ දීපු එකක් කාඩ්. මේ ටිකක් විතරයි තව තියෙනවා. ඔය මොකද මේ චිත්‍රය? අනේ බබ්බේ මට. විද්‍යාවට බඩු ටික ගේන්න. ඊළඟ දවසේ ලියන ආගම පංචශීලයේ තේරුමත් එක්ක ලියන්න. ඒක කලින් දවසේ කරලා නැතුන එක. කලින් දවසේ පොත දීලා නැහැ. ඊළඟ දවසේ ආයෙද දෙන මිදුණු පොත දෙන්න කියලා. ඉතින් කලින් මම හැම එකම දවසක් පස්සට කරලා දෙන්නම්. අර කලින් මුවරල ගැනීම කියන්නේ පාඩ කරන්න එපා. අනේ හරක් කලවර. මේ තියන්නේ මම ඒ කාලේ හදපු එකක්. පේනද? අර මේ පෙන් හෝල්ඩර් එක මම හැදුවේ. මේකේ තියෙන මයිකට කරපු පිහාටු. කුරුළු පිහා. මේ නියම තියෙන මේ මොනර පිහාටද? ඒ ගල මම අපේ වත්තට මෙතන මගේ කාමරේ පල්ලෙහාට මොනරු වෙනවා හරියට. ඒ වෙන් එක ටික ගොඩාක් තිබ්බා දිග ඒවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චර. මම මේ සින්දු ලියලා තියෙන මේක අර සින්තාම සිස්සේ. දැන් ඔක්කොම මල් ලියපු සින්දු කොල තියෙන. සත්තු නැතුව දැන් තව තියෙනවා මේ. යාළුවනි පොඩි වීඩියෝ එකක් පෙට්ටියක් තියෙනවා. සත්තු නැතුව ඇති නේ. මම සත්තුන්ට බය නැහැ නේ.
හරකට ගන්න හරකට ගන්න ඉගෙන ගන්න අපි තියෙන්නේ මේ අර මොනාද චොකලට් ජාතිය මේ මම ඉතිරි කරපු මේ සිප්පි කඩනේ ගම්ද ආ මේ අරින්ක ඔය සිප්පි කඩේ අර මේ එතන නම දන්නේ මෙයා දන්නේ නැහැ අර එකක දාලා ලස්සනට බලන්න සිරරි පොඩි කාලේ ෆොටෝ එකක් අම්මේ මේ සිරරි and you could never ever ever be a fool oh for you I would have done whatever කිවලා යස් කළා අපිට මහන්සි එකෙන් අයිලෝ දෙකක් ගෙනාවා උද්භිද උද්‍යානයට මම ගිහු ටිකට් එකක් තියෙනවා මම දන්නේ මොකද්ද උද්භිද උද්‍යානය කියන්නේ කොහරි මොකක් හරි පාක් එකට ගිහු ටිකට් එකක් මගේ බලන්න මගේ බර්ත්ඩේ කා මේක කෙනුරි දීපක වැරදි නැත්තම් ගාන මේ මගේ චුට්ටක් අර ෆොටෝස් ජීබ්‍රෝ මයි මම දන්නේ මේ අවුරුද්ද මොකක්ද කියලා මේ ජීබ්‍රෝ මයි පොඩි කාලේ අපි මම චුටි කාලේ මේ ජීබ්‍රෝ මගේ තවත් පික්චර් එකක් මේ ජීබ්‍රෝ මේ මම අම්මයි මයි මම ජීබ්‍රෝ ඉන්නේ පොතක් හරිද මේ පොත මම චුටි කාලේ ගොඩක් ආසයි 20 සත්තු වර්ගෙ ඉන්නේ එක දැන් කැඩිලා හැබැයි මේවා මෙන්න කියන්නේ ගෝල්ස් එක කියලා ඉතින් හදලා ලස්සන වෙන්න please do your best and pass the exam all the best good luck I love you my little sister net ජීබ්‍රෝ මට දීපු බර්ත්ඩේ කාඩ් එක මගේ 10 වෙනි උපන්දින 2014